දන්නවද වැඩිය මහන්සි නොවේ කෙටි කාලයකින් අමතක නොවෙන්න පාඩම් කරලා හොඳ රිසල්ට් එකක් ගන්න විදිය ගැන විභාගේ ලියලා හොඳ රිසල්ට් එකක් ගන්න හැමෝම වගේ කැමතිනේ හැබැයි මහන්සි වෙලා පාඩම් කරන කැලලට තමයි ගොඩක් දෙනා අකමැති පාඩම් කරන්න දන්නේ තේරෙන්නේ මතක හිටින්නේ ප්‍රශ්න ගොඩයි මේ වැඩේ මෙච්චර සංකීර්ණ කරගන්න ඕනේ නැහැ පාඩම් කරනවා කියන්නේ කලාවක් හරියට දැනගෙන වැඩේට බැස්සොත් ආසාවෙන් පාඩම් කරලා පාඩම් කරන දේවල් හැමදාම උනත් මතක තියාගෙන එක්සෑම් එක පාස් වෙනවා වගේ ඔයාගේ ජීවිතයේ තියෙන අරමුණු වලට යන එක ඔයා හිතනවටත් වඩා ගොඩක් ලේසි වෙයි ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ බොරුවට කාලේනාස්ති නොකර හරියටම පාඩම් කරන්න උපකාරී වෙන ස්ටඩි ටිප්ස් 7ක් ගැන ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්නත් ඔයාට පුළුවන්. ඒ විදිහට එකතු වුණොත් මේ වගේ වටිනා දේවල් ජීවිතේට එකතු කරගන්න ඔයාටත් අවස්ථාව ලැබෙනවා. අංග 1 සුදුසු පරිසරය. පාඩම් කරන්න පටන් ගන්නකොට ඔයා මුලින්ම කරන්න ඕනි ඔයාට මේ වැඩේ නිදහසේ කරගෙන යන්න පුළුවන් පරිසරයක් හදාගන්න එක. මේක හරියට නිවසක අත්තිවාරම වගේ. අතිවාරම ස්ථාවර නැත්නම් කොච්චර හොඳ අමුද්‍රව්‍ය වලින් කොච්චර හොඳ උපකරණ පාවිච්චි කරලා කොච්චර හොඳට නිවස ඉදි කරත් නිවස කඩාගෙන වැටෙනවා ඒ නිසා පාඩම් කිරීම සඳහා සුදුසු පරිසරයක් සකස් කර ගැනීම තමයි මුලින්ම කරන්න ඕනි පාඩම් කරන්න කොයි වගේ තැනක්ද තෝරගන්න ඕනි දැනටම ඔයාට පාඩම් කරන්න පොත් මේසයක් ඇති එහෙම නැත්නම් පුංචි මේසයක් ඔයාට අවශ්‍යම දේවල් වලින් සමන්විත වෙන විදිහට සකස් කර ගන්න. මේසෙ තියෙන දේවල් අඩු කර ගන්න පුළුවන් තරමට ඔයාගේ මනස එක අරමුණක තියාගන්න ඔයාට පුළුවන්. හැබැයි පාඩම් කරන අතරතුර පුටුවෙන් නැගිටින්න සිදු නොවන පරිදි අවශ්‍ය දේවල් ළඟ තබා ගන්න එක වැදගත්. මේ මේසය නිදන කාමරෙන් පිටත තියාගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. නිදන කාමරේ හැර වෙන තැනක් ඇත්තෙම නැත්තම් ඔයාට ඔයාගේ ඇඳ නොපෙනෙන විදිහට පොත් මේසෙ තබා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම නිශ්ශබ්ද නිස්කලංක පරිසරයක් තෝරගන්න එකත් වැදගත්. අංක 2 පොමඩෝරෝ ටෙක්නික්. පරීක්ෂණාත්මකව ඔප්පු වෙලා තියෙන විදිහට පාඩම් කරන්න තියෙන සාර්ථකම ක්‍රමයක් තමයි මේ පොමඩෝරෝ ටෙක්නික් එක. මේකෙදී ඔයා පාඩම් කරන කාලය මිනිත්තු 25 පුංචි කොටස් වලට වෙන් කරගන්න ඕනි. පාඩම් කරන්න පටන් ගන්න කලින් මේ මිනිත්තු 25 ඇතුළත ඔයා පාඩම් කරන්න බලාපොරොත්තු වෙන දේවල් ලිස්ට් ඩවුන් කරගන්න. මේ විදිහට මිනිත්තු 25 සැලසුම් කරන එකෙන් ඔයා පාඩම් කරන කාලය අපත යාම ගොඩක් දුරට අඩු වෙනවා. අඩු කාලයක් තුළ වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න මේක ගොඩක් උපකාරී වෙනවා. මිනිත්තු 25 අධ්‍යයන වාරයකට පස්සේ ඔයාට මිනිත්තු 5ක විවේකයක් ලැබෙනවා. ඊට පස්සේ ආයෙත් වැඩ. මේ වගේ අධ්‍යයන වාර 4කට පස්සේ මිනිත්තු 15ක 20ක වගේ ටිකක් දිග විවේකයක් ගන්න ඔයාට පුළුවන්. ඔයා මේ ගන්න ඉන්ටර්වල් එකෙන් ඊළඟ විනාඩි 25 වැඩි මහන්සියක් නැතුව ඵලදායීව අධ්‍යයන කටයුතු වල යෙදෙන්න ලොකු උදව්වක් ලැබෙනවා. ඒ නිසා මේ විවේකය ගොඩක් වැදගත්. අංක 3 ඵලදායී විවේක කාලය. කලින් කියපු විදිහට පාඩම් කරන අතරතුර ගන්න විවේකය ගොඩක් වැදගත්. හැබැයි ඒ විවේක කාලය ගත කරන ආකාරය අනුව ඔබේ ඊළඟ අධ්‍යයන වාරයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තීරණය වෙනවා. කොටින්ම කිව්වොත් මේ කාලයේදී YouTube, Facebook, WhatsApp වගේ social media වල සැරිසරුවොත් ඔයාගේ මනස නොසන්සුන් වෙනවා. හිත එක තැනක තියාගන්න අපහසු නිසා පාඩම් කරන දේට අවධානය යොමු කරන්නත් අපහසුයි. අනිත් කාරණේ තමයි social media භාවිත කරනකොට ඔයාට වෙලාව ගත වෙනවා දැනෙන්නේ නැහැ. ඔයාගේ විවේක කාලය ඕනිමට වඩා දික් වෙලා හරියට පාඩම් කරන වැඩේ කරගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයා ගන්න ඉන්ටර්වල් එක මොබයිල් ෆෝන් එක ටීවී එක වගේ ඔයාගේ අවධානයට බාධා කරන දේවල් වලින් ඈත් වෙලා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. කොහොමද මේ විවේක කාලය ඵලදායීව ගත කරන්නේ? මෙතනදී ඔයාගේ මනස නිස්කලංකව තියාගන්න එකට ලොකු අවධානයක් දෙන්න ඕනේ. නිවසියන් සමග කතා බහ කිරීම, කෙටි ආහාරයක් ලබා ගැනීම, සංගීතයට සවන් දීම, භාවනා කිරීම සහ
ස්නානය කිරීම වගේ ක්‍රියාකාරකම් වල යෙදීම වඩා ඵලදායි විවේක කාලයක් සඳහා සුදුසුයි. අංක 4 4R අපි මෙතනදී කතා කරන්නේ R අකුරු 4ක් ගැන. ඒ තමයි read, record, review සහ retrieve. හරි. අපි බලමු මේ වගේ තේරුම මොකක්ද කියලා. read කියවීම. ඔයා මුලින්ම මාතෘකාවක් ඉගෙන ගන්නවා නම් කරන්න ඕනි පළවෙනි දේ තමයි ඒ පිළිබඳව කියවන එක. record සටහන. අලුතෙන් දෙයක් කියවනකොට ඔයා ඒ ගැන සටහනක් තියාගන්න ඕනි. ඔයාම සටහනක් හදාගන්න එක මතකේ වැඩි දියුණු කරන්න ගොඩක් උපකාරී වෙනවා. ඉස්සරහට පාඩම් කරන්න තමන්ගේ අත්අකුරින්ම ලියපු සටහනක් තියෙන එක ඔයාගේ කන්ෆිඩන්ස් එක වැඩි කරනවා. මොකද ඔයා දන්නවා මේ සටහන හැදුවෙත් මම කියන එක. රිවියු සමාලෝචනය. සටහනක් හැදුවට විතරක් බෑ ඔයා ඒක සමාලෝචනය කරන්න ඕනි. කොහොමද මේ වැඩේ කරන්න කියන එක ගැන අපි මේ වීඩියෝ එකේම ඉස්සරහට කතා කරනවා. රිට්‍රීව් නැවත ලබා ගැනීම. ඔයා පාඩම් කරපු දේවල් නැවත නැවත ලබා ගන්න එක ගොඩක් වැදගත්. ගොඩක් දෙනාට පාඩම් කරන දේවල් මතක නැති වෙලා යන්නේ මේ පියවර අතහැරෙන නිසා. ඉතින් ඔයා මහන්සි වෙලා පාඩම් කරපු දේවල් නැවත නැවත මතක් කරන්නේ නැත්තම් ඒ දේවල් අමතක වෙලා ගිහින් ඔයාගේ මහන්සියත් නිකරුණේ අපතේ යනවා. ෆ්ලෑෂ් කාඩ් හදන එක, විවිධ ප්‍රශ්න වලට උත්තර ලියන එක වගේ දේවල් මෙන්න මේ පියවරට තමයි අයිති වෙන්නේ. අංක 5 ගැඹුරු සමාලෝචන ක්‍රම. අපි කලින් කතා කරපු විදිහට රිවියු එහෙම නැත්නම් සමාලෝචනය කියන්නේ පාඩම් කරන එකේ වැදගත්ම පියවරක්. මනෝවිද්‍යාවට අනුව ගැඹුරු සමාලෝචන ක්‍රම සහ නොගැඹුරු සමාලෝචන ක්‍රම විදිහට මේක ආකාර දෙකකට බෙදෙනවා. නොගැඹුරු සමාලෝචනයේදී අපිට මතක තියාගන්න ඕනි දේවල් වල ව්‍යුහාත්මක සැකසුම පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ කියන්නේ ඒක අපිට පෙනෙන ආකාරය, උච්චාරණය කරන ආකාරය වගේ දෙයක් මත පදනම් වෙලා ඒක මතකේ තියාගන්නවා. අපි කටපාඩම් කරන දේවල් මේ විදිහට තමයි අපේ මතකයේ රැඳෙන්නේ. අවාසනාවන්ත විදිහට නොගැඹුරු සමාලෝචනයට අනුව පාඩම් කරන දේවල් අපේ කෙටි කාලීන මතකයේ තමයි ගබඩා වෙන්නේ. ඒ නිසා ඒවා ඉක්මනින්ම මතක වෙලා යන්න පුළුවන්. සමාලෝචන ක්‍රමවලින් වඩාත් හොඳ ඒ වගේම දීර්ඝ කාලීන මතකයකට උපකාරී වෙන්නේ ගැඹුරු සමාලෝචන ක්‍රම. මේකෙදි අපිට කරන්න පුළුවන් දෙයක් තමයි දැනටමත් දන්න දේවල් එක්ක අලුතෙන් ඉගෙන ගන්න සංකල්ප සම්බන්ධ කරන එක. දැනටම දන්න දේවල් වලට සම්බන්ධ වුණාම ඔයා අලුතෙන් ඉගෙන ගන්න දේවල් වලත් හුරු පුරුදු බවක් ඔයාට දැනෙන්න පටන් ගන්නවා. ඉගෙන ගන්න දේවල් සැබෑ ජීවිතයට යොදන එකත් ගොඩක් හොඳ ක්‍රමයක්. ඒ වගේම ඔයාට පුළුවන් පාඩම් කරන දේවල් රූප සටහන් සමග සම්බන්ධ කරලා මතක තියාගන්න. අපි මෙහෙම හිතමු. ඔයාට ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මතක තියාගන්න සිද්ධ වෙනවා. එක්ක ඔයාට පුළුවන් මේක කටපාඩම් කරන්න. අග්නියාශය, ආමාශය, පිත්තාශය වගේ වචන කටපාඩම් කරලා මතක තියාගත්තට ඔයාට මේ සිද්ධිය පිළිබඳ ලොකු අවබෝධයක් නම් ලැබෙන්නේ නැහැ. හැබැයි ආහාර ජීර්ණ පද්ධතියේ රූප සටහනක් එක්ක අපි කන පුංචි කෑමක ගමන් මාර්ගය ගැන කතන්දරයක් හදාගෙන මේක මතක තියාගන්න උත්සාහ දරන එකෙන් මේ සිද්ධිය ගැන හොඳ අවබෝධයක්, ඒ වගේම දීර්ඝකාලීනව මේක මතක තියාගැනීමේ හැකියාවකුත් අපිට ලැබෙනවා. අංක 6 ෆයින්මන් ටෙක්නික්. භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී රිචඩ් ෆයින්මන් නම් විද්‍යාඥයා තමයි මේ සංකල්පය හඳුන්වලා දෙන්නේ. සරලවම මේකෙදි සිද්ධ වෙන්නේ ඔයා ඉගෙනගත්ත දේ පිළිබඳව කිසිම දැනුමක් නැති කෙනෙක්ට උගන්වන එක. කිසිම දැනුමක් නැති කෙනෙක්ට උගන්වනවා කියන්නේ උපරිම සරලව මේ දේ කියලා දෙන්න ඔයාට සිද්ධ වෙනවා. උගන්වන්න යන දේ ගැන හොඳ අවබෝධයක් තියෙන එක මේ වැඩේදී අනිවාර්යයි. සමහර විට ඔයා කියයි මං දන්න දේ උගන්වන්න කිසිම කෙනෙක් නැහැ කියලා. එහෙම කවුරුත් ඉන්න ඕනි නැහැ. ඔයාලට පුළුවන් මේක හිතෙන් මවාගෙන තනියම කතා කරන ගමන්
හිතෙන් මවාගන්න කෙනාට පාඩම කියලා දෙන්න. ඔයා කියන දේවල් ශබ්ද නගා පැවසීම මගින් මතක ශක්තිය වර්ධනය කරගන්නත් හැකියාව ලැබෙනවා. මේ විදිහට දෙයක් කියලා දෙනකොට ඔයාටම තේරෙයි සමහර තැන් ඔයාටත් හරියට තේරලා නැහැ කියන එක. ඉතින් මේ වගේ තැන කම්බුනහම ආයෙත් ඒ ගැන අධ්‍යයනය කරලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට පාඩම් කරන එකෙන් හොඳ අවබෝධයක් දීගු කාලීන මතකයක් වගේම පාඩම් කරන දේ ගැන විශ්වාසයක් තියාගන්නත් ඔයාට පුළුවන්. අංක 7 අමතක වීම කඩාකප්පල් කිරීම. මේක තමයි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නය. පාඩම් කරනවා හැබැයි අමතක වෙනවා. ඒ නිසා ආයෙත් මුල ඉඳන්ම පාඩම් කරන්න සිද්ධ වෙනවා. දන්නවද අමතක වීමේ චක්‍රයක් තියෙනවා. දෙයක් පාඩම් කරාම ටික දවසක් යනකල් අපිට ඒක මතකයි. හැබැයි කාලය ගත වෙන්න ඒ දේවල් ටිකෙන් ටික අමතක වෙනවා. මේකට විසඳුම තමයි අමතක වෙන්න කලින් ආයෙත් මතක් කරගන්න එක. ඒකෙන් ඔයාගේ මතකයේ අලුත් වෙන නිසා තවත් වැඩිපුර කාලයක් පාඩම් කරපු දේවල් ඔයාගේ මතකයේ රැඳෙනවා. මේක දිගින් දිගටම කරන එකෙන් කවදාවත් අමතක නොවන විදිහට දේවල් මතක තියාගන්න ඔයාට පුළුවන් වෙනවා. හරි. කොච්චර කාලයකට පස්සේද පාඩම් කරන දේවල් ආයෙත් මතක් කරන්න ඕනි? අලුත් දෙයක් ඉගෙනගෙන දවසකට පස්සේ ඒ දේවල් ගැන සමාලෝචනය කරන්න ඕනි. සතියකට පස්සේ ආයෙත් සමාලෝචනය කරන්න ඕනි. ආයෙත් සති දෙකකට විතර පස්සේ ඒ දේවල් සමාලෝචනය කරන්න ඕනි. හරි. අවබෝධයක් නැතුව ඔහේ පාඩම් කරනවට වඩා මේ දේවල් ගැන දැනගෙන පාඩම් කරන එකෙන් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් කම්මැලි නොවි වැඩ කරලා ජීවිතය අරමුණු සාර්ථක කරගන්න ඔයාටත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් කරලා ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. මේ දැනුම තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ දේවල් දිනපතා දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්නත් ඔයාට පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකල් ඔයාට සුබ දවසක්.